මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩකන්ය නාලිකව සස්ටරයික් කරන්න. අලුතෙත් චනලේයට එකතුවෙන පාටම් මලා තැන ගන්න. බෙල්පත්න කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකුම් න් Onlineන් පාසලDP හොඳයි එරන් දරුවණ අපි ආරම්භ කරමු අපි පසු අස්සනු තාක්ෂණය රච්චනාප්‍රිසාකච්ඡාව ඒකකංකය අංකදාහතර. දරුණ පලින්ෙන් ප්‍රශ්ණ දිරිබත් කරලතිේන පසුවස්තුනු හානි අවම කිරීම සඳහා බීචහා බීජ ගවඩාව සකසනයිරු විස්තරක. නැම මේ පසුවස්තුනු තාක්ෂණයයටතේ හෝ පසුවස්තුනු හානියටතය අපි කතා කරන්න යම්භෝගයක අස්තුනු නිලාගත්තට පස්සෙ කරන දේවල්න්නේ. නැම් මෙයටතේ බෝගාස්තුනු වශයෙන් ට විජි ද්‍රවේ ලැබෙනවා. මෙම ලැබෙන්න්න පුළුවන් එක ද්‍රවයක් තමයි දරුණී බීච කියයන්. මේ බීජ ගත්තහම ප්‍රධානවශෙන් අප බිදන්ඩ පුළුවන් කාල්ඩ කීපේකද. වැදගත්ම කා්ඩ අත්තමයි ධන්‍ය බීජ තව කා්ඩයක්තමයි ආනිල බීජ මීට අමතර සමහර වෙලාවට තෙල් බෝග බීටත් තියෙන්න්න පුළුවන් මීට අතරව තව බීජ වර්ග වශයෙන් ගබඩා කනවා තියෙෙන පුුවො නම් මේකති විශේෂයෙන් අප ගත්තත් එහෙම බීජ වශයෙන් අස්සනු ගබඩා කිරීමේ දී සිදුවේ ැකි පසුුවස්ස වනු හානිය එලවලුවක් හෝ පලතුරක් වශයෙන් ගබඩා කිරීමට සාපේක්ෂෝ අඩින් එකට එක හේතුවක් තමයි බීජය කියන්නේ කිසි යම්දුරකට අපට හමුවන කාල තරණ අම්‍යාවයක් වීම. බීජයකට පුළුවන්කමක් තිනවා යම්දුරකට අහිතකට තත්්‍රවයන් ඩැයගන්ට ඒ ොහොම නත් බීජෝල පසුවස්තුනු තාක්ෂණයටත අපි කරන්න දාන ක්‍රියාකාරකම් දෙකක් තියෙනවා එකක් තමයි මේ දක්වා ඇති ආකාරයෙන් බීජ සැකසීම අනික තමයි අප බීජ තැන් පත් කරනස්ථානය යම් ප්‍රයෝජනයකට උදාගන්නාතුරු කොහෙද ගබඩාව් සකස් කරන ආකාරයෙන්. එතුේ ්‍රශ්නයට අප උත්තරයට ගොුණුකර්ඩඕන දේවල් තුනක් තියෙනවා එකක්තමයි මොකක්ද මේ පසු අස්සුනු හානි කියන්නේ කියලා. අපි අවම කරන්නේ මොනවාද පසු අස්සුනු හානි සඳහා කෝමොද බීජ සකස් කරන්නේ ඒ සඳහා කෝහමද අප ගබඩාව සකස් කරන්න විතරය ප්‍රශ්න විල්ලතින් අපි ඉස්සල්ලම ළමයි මේකොට පිළිතුරු ගොුණු කරට යනවලම්. මුලින්ම දක්වන්ට වල මොනෝවද මේ පසු අස්සොනු හානිකයන්න කියලා. අපට මුලින්ම සිද්ධ වෙනවා ඒක කියලා ඉද. කියන්න සිද්ධ වෙන පස්වස්තුනු හානිකයන යම්භෝගයක අස්වුනු නෙලීමේ සිට එමශව පරිභෝජනය දක්වා. යම්භෝගක අස්නු නෙලීමේ සිට පරිභෝජනය දක්වා සිදුවන විවිධාකාරවල ප්‍රමාණාත්මකහා ගුණාත්මකහානි තමයි ළමයි පසු අස්සනු හානිකයන්. ප්‍රශ්නයට පිවිසෙන්ඇත්නම් ප්‍රශ්නය අතුරු වචනය වන්නේ මෙනම අර්දැක්වේම ලිමික ඉදිරිපත් කරට ඕ. යම්භෝගයක අස්වනු නෙලීමේ සිට පරිභෝජනය දක්වා සිදු විය හැකි. විවිධ ගුණාත්මකහා ප්‍රමාණාත්මකහානි පසු අස්වනු හානිවෙේ ඕක පිස්සල්ලම කියට ෝ. ඉළඟට අපි කතා කරන්න ඕන මේ ප්‍රශ්නයෙන් අහලතියන පරාසේ යටතේ කෝමුද පසුවස්සුන් හානි වලක්වන්ට අපි බීජ සකස් කරන්න ඉලකට කොහමදේ බීජ තැන්පත් කරන ස්ථානය හවත් ගබඩාව සකස් කරන්න මේ ස්ථාන දෙකම අපි ආවරණය කළ යුතුෙන් අපි මුලින්ම ගත්තත් එහෙම පසුවස්සුන් හානි වලැක්වීමට බීජ සකස් කිරීම ගැන පලවෙෙන කොටස බීට සකස් කිරීම ගැන ඒර්තිී කියඩ පුළුවන් ඉස්සරලාම මේ බීජ අස්සුරු නිලනවිට නියමිත අවස්ථාවේ නිලාගට වන් ජාසරුන ැලීමේදී ඒවා නියමිත අවස්ථාවේදී නිලාගන්ටෝන් ඔබට ඔන්න උදාහරණයක් දක්වඩ පුළුව බීජ නැත්තගේ ශාකය අපි ගත්තුත් ගොයම් ශාකය බීජවයෙන් ලබාගන්න ගොයම් ශාකය ඒක තියෙන පත්්‍ර වලින් සීට අසුවක් පමණ කහපාට වෙලාතන්ටෝන් එවගේ ගොයම්ශාකීම තමයි බීජ කරලත් අසුවක් පමණ හොඳින් පැසී රන්වන් පාට වෙලා තියෙන්ට ඕන මෙන මේක තමයි බීජ සකස් කිරීමයට තිය නියමි අවස්ථාවේ අශරු නිරීම කියලක යන්න මේකට කලින් නිලඩත් බෑ පහවිලා නිලඩත් ද. ඉළඟට දෙවිනි වැදගත්ත එක තමයි ළමයි මේ මි ගබඩාව ගැන විතරක් කතා කර හරින්නේ නෑ. බීජ නියමිට ක්‍රමට නිලන්ු නැත්තම් බීජස්ස වු ම ක්‍රමට නිල්ලා ගැනීම ඒ වැදගත්ෙන දැතිමගින් හරි නැ ගොයම් කපනේ අන්ත්‍රමගින් හරි ඒක හරියට අස්ු නිලාගන්ට ඒම නැතඟ පට සිද්ධ වෙන්නේ අඩු ගුණාත්මයක් ලැබෙන්ටයි ඉකට මේ නිලාගත්තා අස්ර නිසිලෙස පිලිස්තු කිරීම වැදගත්වයෙන උදහරණයක් කියනව නම් හුලම් කිරීම හරි සල් වඩෝලින් හැලීම හරි හරිට කරන්නට විදගටලමයි වැදගත් දෙයක් වෙනවා එවා නියමිත සිතමන අගයක් දක්වා අපට සිද්ධ වෙනවා වියලන්න මි්චිතමනගයක් දක්වා වියලීම වැදගත්වෙන උදාහරණයක් ගත්තොත් අප උදාහරණ කැමතිනන් දක්වනො වීවල මේ සයට ධාතුන දාහතරාතර වෙන ඇම වීගනම කතා කරන්නේ මේ වීවලරමය හලතේ ඒත් බීජ කිව හු ගක් වෙලාවට අපිට හමුවෙන් ලංකාවේ වීවල පසුවස් වනු ක්‍රියාවන් තමයි බීජ වශය ඊළඟට බීජවල පවතින පලිබෝද රෝග පාලන උපක්‍රම අනුගමනය කරන්න ඕන මේ අටසේට දක්වඩ පුළුව එක උදාරණයක් තමයි බීජවලට විරසානද්‍රව යොදනවා මේට අපි කියනවා ප්‍රීට්‍රීට වන්වත් පූර් ප්‍රතිකාරවා අනත්තම් බීදවලට යම්යම් කෙමිකල් වර්ග කලවාම් කරන්න. උදාහරණයක් තමයි වම් නිකංකයන්න නම් කටපාඩම් කිරීම අනිවාරයනෑ. ත එමන ඇක්ටලික් වගේ කුඩුවර්ග ඒමනත් සුළු පරිමානව අපට පුළුවන් ගබඩාකිරීම ඇති දක්වඩ පුළුවන් සමහර ශාකපත්ත්‍ර කොහොඹ දෙහි මැල්ල වගේ දේවල් සුළු පරිමානව ග්‍රමී මට්ටමින් අපට යොදාගණ්ඩ පුළුවන් ඉති මෙන්න මේවාගේදේවල් කරපු හාම අපිට ගබඩා කරන බීටවල යෝග්‍යතාව සකස්කරගන්නඩ පුළුව ම ප්‍රශ්නය හලතිනව තව පැත්තක් මොක් දහලතින ඉළඟ පැත්ත බීජදන් සකස් කරල ඉවරයි ගලඟට ගබඩාව සකස් කරන ආකාරය. අපි දෙවනුව කතා කළේ තුවෙනවා මේ බීජ තැන්පත් කරන ස්ථානය හෙවත් බීට ගබඩාව සකස් කිරීම ගැ. මේක අනිවාරය නමුත් කියලා ඉන්න පුළුවන්ම් ගැටලුවකුත්නය මොකක්ද බීජ ගබඩාවක් කියන්නේ සියම් ප්‍රයෝජනයකට ොදා ගන්නාතුරු තාවකාලික වෝ තැන් පත් කර තබන ස්ථානය එතන බිජ සදාකාලිකව තියන්න හැබැයි යම් වැඩකට ගන්නක එතන බීජටිකපි තියල තිය අපට එනිසා කියතැහැකි බීජ ගබඩාව කියන්නේ නමයි යම් ප්‍රයෝජනයකට යුදා ගන්නාතුරු මේ අනිවාර නෑ තාවකාලිකෝ තැන්පත් කර තබන ස්ථානය. ඕක කියන්න ඕන. ඉදඟට කතා කරත හැකි බීජ ගබඩාව සැකසීම ගැන. ඒයට අපට මුලින්ම කියන්න පුළුවන් මෙහෙම එකක් බීජ ගබඩාව මෙසි ලෙස විිරිස්තු කරන්නට ඕ මේ යටතේ දූවිලි මකුලු දැල් බොල්බීජර්ත පැරණි බීජවර්ග පැරණ විරාගිය බීජ ඇරුම් කැබලි එකතු කරලා පුලුස්සා විනාශ කරන්න ඕන මොකොද මේවාසේ ළමයි රෝගකාරක ඉන්න පුළුවන්. ඊලකට ළමයි වහලේ හරහා දැලකාන්දවීීම සිද්ධ වනාා නම් ඒ මගින් මොකද වෙන්න බීජ තෙමෙනවා තකොට ගබඩලා කාලේ අඩුරවා ජීවිතාවනතු වෙේ එනිසා වහලයේ කාන්දුවීම් ඇත්නම් නිවැරදි කරන්න ඇත්තඟදිි කමන්නේ වහල කාන්දම් නිවැරදි කරන්නට ඕන ඊළකට කෘමීට සැඟවිලා ඉන්ද පුළුව අඳුරු අහුමුළවාදී වේනම් ඒ අත්ත්ව වලක්වන්ට ඕන ඊීනකට මේ ගුල්ල සැඟවෙනවලමයි ගෙබිීම හා බිත්ති වල තියෙන පැලීම් වැනි ස්ථානවල ඒවා අලුත්වැඩියා කරන්න ඒවත් පිරියම් කරන්නට ඕන ගිබිම එෙමනත්තම් බිත්ති වල ඇති පැලීම් ඒව නැත්තම් මේවාස්සේ කෘමීන් සැඟ විලායින්දලා මොකද කරන්නේ බිත්තර දානු. ඒ පිටවන කීටයෝ අප බීච මතය පෙන්ඩ පුළුවන් විශේෂය ගුල්ලන්ගේ හා ධන්න ගුල්ලන්ගේ කණල ගුල්ලන්ගේ වැනි හානි තත්ත්ව මෙම ඇතිවඩ පුළුවන්. ඒ මිතා වැදගත්වනව ලමයි ගබඩාවේ පිට පැත්ත සුදුපාට හොුණුවලින් පින්තාාරු කරන අතරමකොද වෙන්නේ ලැබෙන තද සූරයාලෝක ගබඩාාව පිටිද බිත්තිවල හැපිලා පරවර්තනය වෙනවා තාපේ උරාගෙන අනුවශ්‍ය පරිද්දිී අභ්‍යන්තර විශ්ණත්වය හෙළයන්නේ යබඩාව පිටිද බිත්ති. බොහහොත කරන්න සුදු හුණු යොදා පිරියම් කිරීම නැත්තා සුදු හුණු ආලේමයි ඒඟට ගබඩාව ඇතුළත වාතාශ්‍රයේ පවත්වාගඩ වාකවුලු වාදිය නඩත්තු කරන්ටෝ එයටේ වාකවුු තියෙනව වනං ඒවා පිරිස්තු කරන්ටෝන් නැත්තං අලුතින්මත් යුදන්ටඕනු මොකද ගඩාව ඇතු වාතාශ්‍රය ඉතා වැදගත්වයන වාකවුලු නඩත්ව කිරීමක් අපි කරන්ටෝන්න ඒවාගේ වැදගත්දයක් තියෙනවා ළමයි මේ ගබඩාවේ වහලේ සමඟ ගැටෙන බිත් එකන් වහලේ සම ගැටන පිටතතියෙන නොයකුත් අතුපතරාදිය වේ නම් ඒවා කපාදාට නැත්තං ඇත්තර මෝහමි. මීියන්ටෝොඩ ලේරන්ගේ හානි ලේන්නු වීජකම බේරන්නවේ. එනිසා වහලේ පින වහලේ සම ගැටින ශාකවල අතු වහලෙ ස බිත්ති සම ගැටින ශාකවල අතුපතරාදිය කපාදානන්ටඕන රැත්තම් ි්සම ගැට් අතුපතරාද වේනම් ඒවා කපාදාන්ටෝඩ ඒවගේ මලම මේ ඇතුළ විතරක් නෙවී ගබඩාව අවට හොදින් පිරිස්තු කරලා ඒවත් පුළුසාදාන්ටෝන ගබඩාාවට හොඳින් පිරිස්තු කර පිලිස්සඩෝන අප ද්‍රව පුළස් සන්ඩෝ ඔබට අවශ්‍යන මේ ගබා ඇතුරත විශබීජ නැත්තං රෝග පලිබෝධ කාරග ඉන්න බවක් හැගේ නම් ඔබට පුළුවන් ගබඩා දූම කරණය කරන්නටු වාශ්‍රශීලී සංයෝග බීජ ගබඩා කිරීමට පෙර ගබඩාාවතුළ සංසරණය වීමට සලස්ව වවා ඔට ගබඩාාව තුළ බීජ ඇසුරුම් මල්ගොල යොදාගන්නවා නම් ඔබට පුළුවන් ඒසඳහා ලී වේදිකාරනැත්තං ලී තට්ටු හිෙවත් මෙවැටිෙන පැලට් යොදා ගැනීම කිය ලී රාම එවනත්තම් මෙවට කියනවා පැලට් කියලා රා එමනැත්තං පැලට යදා ගැනීමක් කරන්නටෝ තමයි ඒවගේම ඔබ මීට පෙර භාවිතා කරපු පොලිපොපිලීන් මළු භාවිතා කරන සාමානු විහාරය යුරිය බැක්කයන් මේවාටිකක් මිලාධිකයි අද ල එනි සිට මේ කණ්ෙන් කන්න මේ වයින් කරන්නට බෑ එනිසා මීට පොලිප්‍රොපිලීන් මළු භාවිතා කරනවා නම් ඒවා දෙපැත්ත හරුවමින් තද අව්වේ වියලා ගන්ට වෙනවා ට පෙරභාවිතා කර පොලිපොපිලීන් මළු භාවිත කරයි නම් මොකොද කරන්නේ දෙපැත්ත හරුවමින් කද අව්වේ වේළන් ෝ ද වෙනකොට ගෝනිි මළුවලත් මිලයි හලයි ඒ නිස්සා ගෝනිි මළු යුදාගන්නවනම් විනාඩි දහයක් පමණ තම්බාගන්්ඩුවන එතකො මේ ක්‍රමීන්ගේ ජීවන චක්‍රියය කොටස් තිබරන ගුල විශයන විශ්බීජ රෝගක කාර්ගතිබරන විනාශ වෙන. කො මෙන්න මේවාගේ උපක්‍රම ඔබට හොදාගන්නඩ පුලුවන් අපිතා කලා බීජවලට පලිබෝධ නාශක නැත්තන්කුම නාශකාදිය නිිෂ්කකිරීම මිට කලින් බිය සැකිීම යටති. ඉති මෙන්න මේ පොයිංෂ්ටක ලිවනන් හොඳ ලකුණ ගණ්ඩ පුළුවන්. අපි ගතා කලී පසුවස්තුහානි වැලැක්වෙන විදිහට කොහොමද බීජ ගබඩාකිරීම යටති බීජසකස් කරන්නේ ගවඩාවක් සකස් කරන්නේ කියන අභ්‍යසයයි. බලබල ඊල්ල ප්‍රශ්තුමක්ද කිය. කැකළු සහල් සහ තම්මන සහල් අතර ඇති වෙනස්කම් විස්තර කරන්න මේයටති ඔ උත්තරයක් ලිය වඩවම් බලාපොත්තුවෙෙනනි නහැ නමුත් මම නිකමට කියන්නම් මේ සහල් සැකසේ ප්‍රධාන ක්‍රම දෙකක් තියනවා සහල් අපට ආර්ථික වූ නිෂ්පාදනයක් බවට පත්කිරීමේ ප්‍රධාන ක්‍රම දෙක්තියනවා ඩිකාහගත්තහ මැති ියගන්් බේකන් පිළිතුරු ලියන්ඩන්ඩ වශන හ එකක් තමයි කැකුළු සහල් අනික තැම්බූ සහ අපේ නිර්දේශයේ නැතිවුණ තුළමයි ම තෝරගත්ත විධ අවස්ථාවල අපට යම්යම් අත්දැකීම් තියෙනවා මේ වගේ ස්ථාන මේ සහල් කියන ප්‍රධාන බෝගයයක්ක් ලංකාව වැඩිම විම්ප්‍රමාණයක වග කර බෝගය වීනි හෙක්ට්‍රියර් ලක්ෂ දහයක්්‍යවත් අක්කර ලක්ෂ විසි පහක වගා කරනු එක ලංකායි වැඩියෝ විම්ප්‍රමාණයක වගා කරන බෝගය. ඉති නිර්දේශය කුමක් හෝ වවා සැරින්සැර මේක පොඩ්ඩක් කූර්ගානෝ අපට ඒක පෙනි ගිල්ල තිය ඒකයි මේ ගැන පොඩ්ඩක් කතා කරන්නේ මේ සහල්ලස් වන සැකසීමේ ප්‍රධානක්‍රම දෙක් තිනව එකක්තමයි කැකළු සහල් වශයෙන් රික තැම්බූ සහල් වශයෙන් කැකුළු සහල් වශයෙන් සැකසීමේදී කරන්න කෙලින්ම වී අරගෙන ඒවා රබර් රෝලර් යන්ත්‍රමගින් කොටනෝ ඒම නැත්තල්ලමයි හරියට සහල් කැලිනවා රබර් රෝල්ලර් යන්ත්‍රමගින් තමයි ඒවා කොටන්න මේ යම්ත්‍රේතියනව බ්‍රමණේ වන රෝලක් මේකම පොඩින් හැබර අස්තරනයක් තිනවා ඒමගින් නැතිවන කම්පන උරාගෙන පීජ කැලින් එක වක් ව. නමු දරුවුණේ තැම්බූ සහල් සැකසීමේදී ස්දා යොදාගන්නේ ස්ටීල් හලා යන්ත්‍ර කියන වර්ග එවක් ඇතිීමට යොදාගන්නේ ඒකෙතල් ලෝහො මේ කොටස්මයි ඒනිසා අර වගේ මොකද සහල් තැම්බීමේදී ගලටිනී කරණය කියන ක්‍රියාවක් සිද්ධ වෙලා ඒකට කම්පන උරා ගැනීමේ හැකියාවක් ලැබෙන නමුත් කැුළු සහල්ලොට හැකියාව හ පොතිාවනට ළයි දයිාවල තියෙන පොත්තන දයියා සහ නියවුඩ්ඩ කියන කොටස් දෙකම ඉවත්වයවා. කැකුළු සාාල් පොතිාවන කොට දයියාසා මේ පෝෂ්ක ගොඩක් තියෙනොට නියව් මේ දෙකම ඉවත්වයෙනවා. නමුත් තැම්බූසාහල් එහම කරනකොට පොත්ත පමණක් ඉවත්වයෙනවා. හේතුව නිසා ළමහි නිවඩු ඉවත්වීම නිසා කැකුළු සහල්වල පෝෂ්‍ය ගුණයාඩුයි. නමුත් තැම්බූ සහල්වල නියවඩු ඉ නොවීම නිසා පෝෂ්‍ය ගුණියවැඩී. සල් කැකුළු සහල් සැකසීමේදී ප පඩිහිවත් තැම්බීම කියන පියවර සිද්ධ වෙන්නේ නෑ නමුද්දනගන්න තැම්බූ සහල් සැකසීමේදී හුමාලේ මකින් හ උණුසුම් දලේ මකින් වීබීචවලට සිගර්ශක අනු පහක්කෝ ඉට වැඩි උෂ්ෂත්වයක් ලබාදනවා මේ ලබාදන උක්ෂත්වය මකින් වී ීචවල පවතින ස්පටික ස්රූපී ස්වරූපය බිඳ වැටිලා එක උනු ජලයේ දේ වෙලා ජැලිවෙන තත්වයකට පත්වය මේකට අපි කෙරවා ජලටිනී කරණය කිය. ට පසක වේල්ලකොට මොකද වෙන්න අ මීට කලින් ස්පටිකාරයෙන් ති බිච්ච පිෂ්ටවියූග තනි සමක්වැනි වයනයක් සහිත කම්පන උරාගතහැකි විිය්හයක් වශයෙන් වේලෙනවා. ඒකයි අපි දැ අප හැපුවොත් එම චැකුළු සහල් ඇයටයක් ටක් ගාල ැඩිනවා. න සැම්ූ සහල් ස ඇයට සපවෝත් ඒ නිකං කම්පන උරාගන් රබභ එකක් වගේ තිෙන මොකද අ කැකු සහල් යට යට ති බිච්ච මේගේ පිෂ්ට කනිකාතිනල මද අපි දැනගට වන ප්‍රේණක උසශ්‍යාක වල පිෂ්ටේ ගබඩාවන්න මේ වගේ පිෂ්ට කනිිකාටුල් අපිර ස්ථාච්ග්‍රන්ස් කියලා මේවා කැඩිදවලමයි ලබා දෙන තාපයයටද තැම්බීමේදී මේ කැඩනෝ කැඩිලා මේවා ති පිෂ්ට දියවෙන උනු දලේ සම පිෂ්ට ඇල්දලේ දියේ උන්න තුවට උු දලේ දේ වෙලා අපිේ සාමාන්‍යයෙන් පාප්ප කියන්නේ අන්න ඒවාගේ තත්වකට පත්වනවා අපි කියනවා ජලි කියලා.ම ජැලි කියෑනක් කෑමට ගඩ ජලි නෙමි. ඒගේ ජෙලිවවැනි තත්ත්වකට පත්වයෙනවා. එහනිසා මෙන්න මේ ප්‍රසි් ක්‍රියාවලට අපි කියනවා ජෙල්නයිසේෂන් හෙවා ජෙල්ටිනී කරණය කියලා. එතකොට මෙයාගේ ස්පටික කැඩිලා පිෂ්ට කනිකා බිඳ වැටිල්ලා මේවා දලි උුණුදලේ දේ වෙලා නිකා ජලිවැනි තත්ත්වක පත්වෙලා තියෙනවා. මේක වේල්නකොට මකොද වෙන්නේ සමක්වැනි කම්පල උරාගණ්ඩ පුළුවන් නැවෙන සුළු ව අයනයක් සහිත විය්හයක් වශයෙන් පත්වෙනවා මේක තමයි ි තැම්බූ සහල් කියෑ ඒ නිසා එක පැත්තකින් මේ ජෙලියමින් අරක තියන පෝෂ ද්‍රවය උරාගන්න. කැකුල්සාල් හෝදපුහ වත්‍රර ගොඩාක් සුදු පාටවෙන්නේ ඒක තියෙන ද්‍රව්‍යස් සේදී යන තැම්බූ සහල් සේදූට ඒම ජයයේ ගොඩක් සුදුපාට වෙන් නැත්තේ ඒ ජයේ පවත්තින පෝෂ්ට ගොඩා විටමින් කනජලවනාදේපා මේ ජලියමගින් උරාගන්න තිෙනවා විනාශ වෙන්නේ. අ කතට කෙටීමේදී කම්පන උරාගණ්ඩ විදිහක් නැ කැකුළුසාහල් වලට යාගතියන පිෂ්ට කනිකා ඒවා ස්පටික හැඩ්මිසා කැඩිය. ඒකයි කැකුළුසාාල් කෙටීමේදී ගොඩක් හල් කැඩින්න්නේ නමුත් තැම්බූ සහල් කෙටීමේදී සහල් කැඩින්නේ නැහැ පෝෂක උරාගැන තියෙනවා ජිල්ටිනීකරණය වෙලා තියෙනවා. එනිසාට තවත්ව උන්නා ජෝජනා කරත්තයහකි කැකුළු සහල් සැකසීදී පෝෂකහානය වැඩි ඒකන කැකුල් හාලු හොඳපු වතුර සුදුපාටවෙන්න ගොඩක් නමුත් තැබූ සහල් සැකසීමේදී ළමයි පෝෂකහානය සාපේක්ෂවාඩුයි. ඒවගේම මෙතන එහෙම ක්‍රියාවක් නෑ නමුත් මෙතන්දි මං විස්්ටර කරපු ජෙලටිනීකරණය නම් ක්‍රියාවතියෙන. මේ වැඩි විලාවක් ගන්න මම සිලබස් ෙක කරට ැගඩ අවශ්‍යන නමු ම වැි හොඳ ැයි මේකො ඩක් තක් කරන්නේ නිතර නිතර මේ ජරටිනී කණය වගේ පද හෙම්මේ අපි දැකල තියන නවන දේශීපවා යොදාගන්නවා. අනික් අතට මෙතන්දී කැකුලු සහල් සැකසීමේදී කැළු සහල් සැකසීමේදී ස කැඩීම වැඩි එමලත්තං සුළු සහල් වැද. නමුත් තැම්ඹූ සහල් සැකසීමේදී සහල් කැඩීමඩුයි සුන් සහල් අඩු. මේ වගේ හේතුන් නිසා ළමයි කැකළු සහල් පෝෂ්‍යගුණයෙන් අඩුයි පෝෂක කොටසක් හානිවෙනවා කෙටීමේදී තවකොටසක් හෝද්දි හානිවෙනවා. නමුත් මෙටැන්දේ ඒ ජලිමගෙන උරාගණ තෙර නිසා පෝෂක හානියාඩුයි. මෙන්න මේ විදිහිට අපිට දලවශයෙන් සහල් සැකසීමේදී දැන් මේ අ කතරත් කැුලු සහල් සැකසීමේදී තියෙන්ලවයි කෙලින් කෙටීමෙන් සහල් බවට පත් කරනවා නමු තැම්බූ සහල් සැකසීමේදී මුලින් ජලේ පඟවීමක් කරන සෝකින් කියලා කියන ඊදඟට පාබෝයිලිින් හෙවත් තැම්බීම කරනු ඊදඟට ඩ්‍රයිම් හෙවත් වියලීම කරනු ඊරගට තමයි කෙටීම කරන්නේ. එජ නිසා ටිකක් ක්‍රියාවන් වැඩි වෙනවා තැම්බූ සහල්ලෝල කැකුල් සහල්න්නම් හෙම කුත් නැෑ කෙලිම් ගෝනයෙන් ගත්ත කොටවුව කෑවා මේ කාරගෙනත් පුංගෝවලා හම්බල වේලල කොටන්ඩුව හැබැයිති පෝෂණීගේ හා ලැබෙන සහල් ලස් වන්න වැඩි කැකුලින් කොටාපුහම හම්බිෙන අඩු සහල් ප්‍රමාණයක් ඇ දලරා කරනෑමිතන වැන්න දෙං ආයෙත් මතක් කරනවා වීවල පසුවස්තුනු තාක්ෂණය අපේ නවනිර්දේශයට තිය නැහැ. ඒ ගැන කිසිම තර්කයක් නෑ. ඉතින් ඉහෙන ඇයිමම් මේ දේ කතා කළේ. මේ දේ කතා කළේ අන්න හේතු නිසා අපි පළබුරුද්ධම අපි දැක තියෙනවා. ඒ මොනවකළත් මේ මූලික තොරතුරු වගේ දේවල් වරින්වර නවනිර්දේශය තුළ පවා අපි වචනකොත් හොල්මං කරන ජලටිනී කරණය ස්පටික රූප වූ හය ස්පටික බිඳ වැටීම පෝෂ්‍යය උරාගැනීම වයනයක් වැනි තත්වය සුනු සහල් වැඩි දඩුදු කියන එක එනිසාමම කල්පනා කලා මේ ලදවස්ථාවෙන් ප්‍රෝජනී අරගෙන අපි දරුවන්ට මේ ගන පෝඩක් මතක් කල දන්න නැතු බයිවෙන්ඩ පා වීතම්බම හැටික ගඩ නෑ නව නිර්දේශය අයටතය කිය අප දැනට මේ සාකච්ඡා කරන නිර්දේශය යටතේ හැබයි ඒ අර අවතාහර තිීරමි සයි න පොඩි මතක් රීමක්ල එන ේනිසා කුරුදරුවත් ගුරුතුමී ලවත් අපි සරලවත් කළබලවෙඩෙ පා මේකමන් පිගන්නවා නවර දශෙන් නැ බව. ඇති ම මේ ගැන මතක් කලේ අර අතිරේක වාසය නපාගන්න. ඒම ස්ථාන තැන්තැන්ගල අපට හම්බ. මේක උදාහරයහරදරගු. අපම ඊඟ ප්‍රශ්නයට. පසුවස්තුනු තාක්ෂණයේ වැදගත්කම විස්තර කරන්න. මේ ගැන කතා කරන්න ගිහාම ඉස්සරලම කියලයිටන ළමයි ක්ද පසු අස්තුනු තාක්ෂණය කියන්නේ කියලා. ඊළඟට කතාගරත හැකි වැදගත් කම. පසුවස්තුනු තාක්ෂණය කියලා කියන්නේ ළමයි යම් බෝගයක අස්නු නිලීමේ සිට පරිභෝජනය දක්වා වියහැකි. විවිධ. අස්වැන්නේ ගුණාත්මක හා ප්‍රමාණත්ම හානි අවම කරමින් හැකි අවස්ථාවල ගුණාත්මක ලක්ෂණ දියුණු කරමින් කටට කිරීම සඳහා යොදාගන්නත් ක්යක් හෙවත් මේ තාක්ෂණය සමහරලාවට විස්තර කරන්න පුළුවන් ක්‍රම දැනුම මෙවලම් උපකරණ ආදීකතුවක් විදිහට යම් බෝගයක අස්සනු නෙලීමේ සිට පරිභෝජනය දක්වා විය හැකි ගුණාත්මක හා ප්‍රමාණාත්මක හානි අවම කරමින් හැකි අවස්ථාවල ගුණාත්මක ලක්ෂණ දියුණු කිරීම සඳහා යොදාගනු ලබන තාක්ෂණයයිහිවත් ගුණාත්මක ලක්ෂණ දියුණු කිරීම ස්දායි යොදා ගන්නා ක්‍රම දැනුම මෙවලම් උපකරනාාදී එකතුවක් වෙන. හොනෝකට අපි කියනවා පසු අස්සනු තාක්ෂණය කියලා. අපි හලත්තියෙනවා දැන් දෙවනුව මෙකැයි වැදගත් පෙන්න්නේ කියලා. වැදැගත්කමට මයිලමයෝ ශ්‍රී ලංකාවතුළු සිදුවෙනවා අධික පසුවස්තුනු හානි මෙන්න මේ පසු වස්තුනු හානි වලක්වන්න නැත්තං අඩු කරන්න මේර්ත්‍රය අපට කියතහැක උදාහරණයක් වශයෙන් වර්තමානය අපේ රටේ එලවලු තම් පලතුරු නිෂ්පාදනය කරන ප්‍රමාණින් සිට විසි පහත් හතලියත් අතර ප්‍රමාණයක් පසුවස්තුනු හානි අයටතේ විවිධ අවස්ථාවල හානිවෙලා යන. නමුත් නිසි පසවස්තුරු තාක්ෂණ ක්‍රමා අනු ගමනේ මගින් අපට මේ හානි අවුම කරම්ට පුල්බො. ළමයි අනික් අතර අපේ ධානවස් වයෙන් ගත්තු යට වියස්වවැඳ ගත්තු අපේ වී නිෂ්පාදනයෙන් සීයට දහයක් දාසයක් අතර ප්‍රමාණයක් පසුවස් වනු හානි මගින් අහිම වෙනවා දෙ අපට පුළුවන් වෙනවා මෙන්න මේ හානි වලක්වාගන්ට හරි තාක්ෂණයක් යොදාගත් මේ මගින් අපට පුළුවන් වෙනවා ලමයි ආහාරහිවත් භෝග නිෂ්පාදනවල සැපයිම වැඩි කරන්න නි්ාදල සැපයිම් වැඩි කරපුහ මොකද වෙන්නේ මිල අඩුවලු ඇයිදැ සව අතරේක සිර විසිිපාක් හතලියයක් එලවුල පළතුරලින් ගෙන්ඩ පුළුවන් දාන්නේෙ දයක් දසයක් දෙන්න පුළුවන් මේ හානි වලක්ව පහක්්තර මොකද වට ඒ හානි වැලකූ නිෂ්පාදනත් අපට වෙළඳ පොලට එවන්ඩ පුළුවන් වල්. ළමයි දෙවනක තමයි මේ නිසා සැපයි වැඩිවෙලා මේ භෝගවල මොකද වෙන්නේ මිල පාලයන වර්තමානයේ මුදල සීමාකාරී අවස්ථාවක මේක විශාල වාසියක් වෙන. ළමයි සලකාබලන කාලයක යම් බාන්්ඩයක මිල අකණ්ඩව ඉහළ පාලයාමට කියනව උච්චාවච්චනය කියල. නමුත් නිසි පසවස්තුනු තාක්ෂණයේ දීමෙන් අපබට ප්‍රචිකාර්මික භෝගාස්ව නෝල කියන මිල උච්චාාවශචනය කාලය සම්මග මිල ඉහල පහලයාම අඩු කරන්න පුළුව. රටක වාසේකරන ඕනෑම කරෙකුට තම කැමති ඕනෑම අවස්ථාවක් කැම කැමති ඕනේ මහාරයක් කැමති ප්‍රමාණයකින් පරිභෝජනය කිරීමේ හැකියාව ආහාර සුරක්ෂිත්තාවයයි. මිසි පසුවස්තුනු තාක්ෂණ ක්‍රම අඩුගමනය කරපුහ අස් පැන්නට වන හානි අඩු වෙලා එක ඉතිරිවෙනවා ප්‍රතිඵලය මකක්ද. මේ ආහාර සුරක්ෂිත්තාවය වැඩි වෙන. මීට අතරව මේ පසවස්තුනු තාක්ෂණයටතිය හමුවන විධ ක්‍රියාකාරකම් තීරු ඒ ක්‍රියාකාරකම් සිද්ධකරගන යන කොට මයි ඒ අතේ මොකද වෙන්නේ වැඩි රැකියයා ප්‍රමාණයක් බිහි වෙලා රටී රැකියයා න්‍යවක්තිය හිළේයාු අපේ රටේ බොහෝ කෘෂි නිෂ්පාදන කාලේ නයි කාලීනයි කියල කියන්නේ ඇයි මේවා වසරේ යම් කාලයකට පමණක් සීම වෙලා තියෙන කාලිනයික ඇන්ඩ හේතු මේවා වසරේ කාලට සීම වෙලා තියෙන මේවා වසරපුර අකණ්ඩව බාදට පුළුවන් පස්වස්සුරල් තාක්ෂණ යටති මෙ සකස් කරලා අපට ඇසිරීමක් කරලා ගබඩා කරලා ඒවා වසරපුරා අකණ්ඩව සැපයිීමට හැකිවෙනවාද. යි මෙම අස්වස්සනු තාක්ෂණය කරගනය රම අපට එක දෙයක් පේනවා. අපේ රටේ මේ බෝග නිෂ්පාදනය කරන අයයි. පාරිභෝකයි නතරයි විශාල බෞමික දුරක්තිේෙන. උදාහරණයයක් දැ පිගතත් එලවර නිෂ්පාදනය කරන්නේ වැිබඩ වන්නඩ පුළුවන් වැඩිපුර පාරිභෝක්‍යෝවෙයින්න කොළොම් ඉතිං තකොට මේ දිගු දුර පප්‍රමාණය. නරක්වීම්වොලින් තොර අස්සනු ප්‍රවාහනය කරන්න හසුරුවන්ඩ මේ තාක්ෂණය වැදගත්ත. රමකක්ද තාක්ෂණය අපේ රටේ බෝග නිෂ්පාදකින් හා පාරිභෝගක යාතර දිගු බෞතිික දුරක් පෞතින බෞතික දුරක් තියෙනවා එතකොට මේ නරක්නොවී අශසනු ප්‍රවාහනය කිරීමට හා ගබඩා කිරීමට ඇයිගොඩක් බිලායනවා මෙන මේ සඳහා මේ තාක්ෂණය අපට වැදගත්ෙන එමකින් අපට පුළුවන් මේ තාක්ෂණය යුදාගෙන අපට පුළුවන් හදිසි අවස්ථාවලදී ගතහැකි පරිදි අස්ශ්‍රෙන් ගබඩා කරලා තියන්න ග හරි පසුගස්තු වනු තාක්ෂණය දත් මොක දෙ වෙන්නේ නිිෂ්පාදනය ගුණාත්ම හෙළයනෝ එතකොට අපිට වෙලඳ පුල පුළුල්ුවෙනවා අපි වැැදගත්ම දෙයක් තමයි නරක්නවිම්මලින් තොරව අපට අස්තුනු වැඩිකාලයක් ගබඩා කරලා තියන්න්න පුළුවන් වෙනවා. එතුෝට් ළමයි මේ ආශ්‍රිත අපිට හොඳ ගුණාත්මේ බාණන්ඩ නිෂ්පාදනයක් අස්සනු සකස් කිරීමක් කළොත් එක පැත්තකින්කොට වෙන්නේ රැකී අවස්ථා පුළුල් වෙන නව රැකි අවස්ථා බහිවෙනවා ඒවකින් විදේශවරණ පොළපොවා ග්‍රහණය කරගන්න පුළුව. ව ැකි අවස්ථාාවිහි වෙනවා ඒ වගේම විදේශවෙළඳ පොළ අත්පත් කරගන්න පුළුවන් වෙනවා.වෙන්න මේ වගේ පස්ුවස් වනු තාක්ෂණය කියන ශේෂත්‍රයේ දියුණන්කිරී මගන්න අපට විශාල් වාසදායක තත්ත්වයන්නිව වැදගත්කම් ගඩනාවක් හඳුනාගන්න පුළුව හරිදිලම එන්න ඊළඟ අභ්‍යාසයට අස්තුනූල ස්වභාව අනුව ඒවා කල්තබාගැනීමේ කාලයේ වෙනස් වේ කල්තබාගැනීමේ කාලය අනුව අස්සුනු වර්ග දෙක් කළ හැකි ප්‍රධාන කාණ්ඩ දෙක සඳහන් කර එම කාඩ දෙක ලක්ෂණ සංසන්ධනාත්මකව පැහැදිලි කර කැින්ම කියන්නට ඕන මේක මේ අර්ධ රච්චනාමය ආකාරය ප්‍රශ්නයක් එනිසාපි ගොඩක්තුට මේ අස්ශසන්න කියන්නේෙ කෞද්දු කිය අර්දක්වටයන්නේ නැහැ අපට පේරවාම මේ ප්‍රශ්නෙන් හලතන මේ කාණ්ඩ දෙක සඳහන් කරාදී වශය මේවට අපි කියන්න ලමයි. මේ වගේ ප්‍රශ්නෝල්ට අපි කියන්නේ සෙමි එසක්ස්්චන්සිවත් අ රචනා ප්‍රශ්න කිය. ප්‍රමුත් මේව ලැබන්නේ රජනා ප්‍රශ්න ුණු යටතිී තමයි සහරිකාාවට තමට තමන්ට පුළුවග මේ රචානා ප්‍රශ්නයක් ගර්ධ රචනා ප්‍ර්යක් තිරන ඉවන්වගේ හඳු ගන්න රචනා ප්‍රශ්නකටරතරම් ඩීප් නැතන්ම් ගැඹරුට යාම මෙහිදී බලාපුරොත්තර නහ අපි කෙලිම ද විවගත ආකාර්නය උත්තරලියන්නේ ප්‍රධානකාණ්ඩ දෙකා හලතිනවා තයි කල්තබා ගත හැකි අපි කියනවා ඩියවරබල් හාවිස්ට කියල් දිවිනි කියරට අපි කියවා කත බාගත්ත නොහැකි අස්රෙන් හෙවත් පිරිෂබල් හාවිස්ට්ට කියලා අප සිද්ධ වෙනවා දැන් මේ දෙන්නගැෙන කතා කරන්න මේ ආකාරයගෙන දැන් වැඩිපුර කතා කරන්නහැ දැන ගැන්ඩිති මේවා සs න නිසා mama මෙම ポ va guaは karsseන්න අප ඉසරලම් ගත්තවොත් කල්තබා ගත හැකි අස්සුනු මේවා මෞෂාකයෙන් වෙන් කර තබා සාපේක්ෂවෝ දිගු කාලයක් ගබඩා කරලා තියන්න පුළුව ද මීගුල්ලන්ගේ ලක්ෂණයක් තමයි එසේ නොහැක ගබඩාකාලේ ඉතා කෙටි මේ මේ ඩිවරබොල් ෙන්ඩ එක හේතුවක්තමයි ළමයි මේවාආස්ශරුනිෙල්ලවස්ථාවයි හමුවන දල්ප ෂතය සාපේක්ෂවාඩුවේ. එන්සන් රක්වන්න තින ප්‍රවනතාව අඩුවේනෝ. මේ කල්ත බාගත හැකිඒවෑ ලක්ෂණයක් තමයි. අස්සුනු නිල් අවස්ථාවී එහි අඩංගු ජලප්‍රශ්චතිය සාපේක්ෂ ආඩුයි හැබැයි මේගොල්ලග ලක්ෂණයක් තියෙනවා මරණ අවස්ථාවත් සිට අසුවක් කකෝයිට වැඩි තමනයක් පවදතින්දගුුව කියනවා නිලන අවස්ථාවේද වැඩි චිතකුණයක් පවති තමයි අනික තමයි මේ කල්තබාගත හැකි අස්සනුවල භෝවිට අශවන්නේ පිටති ගන ආවරණයක් පවතිුව එමගින් ඥාන්ත්‍රිකා ආරක්ෂාවක් ලැබිෙනෝ යි කල්තබාගත නොහැකි අස් වනල හමුවෙන් ඉතා තුුණ ආවරණයක් ඒකත් ඉක්බන් දරක් වෙන්න හේතුවක් වෙනු එනිසා ඉගුල්ල ඉක්බන්ට දරක්වෙෙන්ඩ පෙළමෙනු. හරවගේ සෑහෙන කාලයක් අපට ගබඩා කර ලතියන්න බෑ. දැම් මේ මම කියන්නේ මේ කාගවත් ගබඩාකාලි සදාකාලිකයිගේ අපි කල්තබාගත හැකි අස්්‍රන්න ගබඩා කරපුහම අපට අස්්‍රන්න සාපේක්ෂූ උදිගුකාලයක් එතන ගබඩා කරලා තියන්න පුළුවන් වෙන හැබැයිමහිදී එක නරක්වෙන්න ්‍රදාාන වශයෙන් අභ්‍යන්තර සාධක බලපාන. පේක්ෂ වැඩි ගබඩාකාල අවස නරක්වීමට මූලිකව බලපාන්නේස්නය පවතිර අ්‍යන්තරය අම්‍යම හේතු දාාරණයක් අපිගත්තොත් ඉන්සයි බිඳවැටීම ලිපිඩ ඔොක්සි කරණය වගේ අස්්‍රන්නේ නැත්තක් බූග අභ්‍යන්තර හේතුිය. දැමින් නක්පනුල්ල අස්සුනු ගබඩාකරපුහම එකොළැන් ගබඩාකාලයා සාපයක්ෂව කෙති. එක් කටි ගබඩාකාලයා අවසාඩින රක්වීමට අ්‍යන්තරහා බාහිර කියන සාධකවර්ක දෙකම බලපානෝ. නොක්වීමට කහුද මළපාන්න බාහිරහා ්‍යන්ත්‍ර යන හේතුවර්ග දෙකම वाළපානු අප කතා කළේ කල්තබාගත හැකි අස්සු ගැන කල් බාගත හැකි අස්සු ගැන උදාහරණ බෙල දව මේට උදාහමතමයිදීය අක්කාලී අපි හෙන මුලමයි ඊළඟ අභ්‍යාසයට. සමහර පළතුරු අස්සනු නෙලීම සිදු කළ යුත්තේ ගසේදීම උපරිමමරී අවස්ථාවට පත්වූ පසුවය මෙම අස්වනූල දැක හැකි විශේෂ ලක්ෂණ පැහැදිලි කරා. මෙම අස්ශ්‍රයන මුලින්ම අප හඳුන්න වවාලාමේ රික් නොවන නැත්තං අන්ත උපරිම නොවන පළතුරු වශයෙන් හඳුම් වනවා මෙම අසු නැත්ම පලතුරු අන්ත උපරිම නොවන නැත්තා පඉංදීසියෙන් කියනෝ නොන් කලයිමටරික් කාන්ඩ ඇත්ති යි එහෙමයි කියලා කියන්නේ අස්වෙන්න පරණතුුණට හෝ නෙලුවාට පස්සේ දිගින් දිගටම. ස්වසනය පරිවෘත්තිය එතලීෙන් නිෂ්පාදනය. ඉදීම කියන ක්‍රියාවන් ක්‍රමාණු කූලවා ඩුවේගෙනයනු. ඒ නිසා එම ක්‍රියාවන්ටික හොදර සිද්ධ වෙනකං නෙලීම නොකර ගසේදීම තියෙන්න්ටාරිින්ට වුණ. අස්සුනු නිලාගත් මොහොත්තේ සිට සුසනය පරිවෘතිය යුරු නිෂ්පාදනය එතලී නිෂ්පාදනය ඉදීම වැනික්‍රියා ප්‍රමාණුකූලව පහල යවයි එන් සලමයි නෙලීම කළ යුත්තේ ගසේදීම පරණතුනාට හෙවත් ඉඳනට පස් වී. එනිසා නිලීම කළ යුත්තේ ගසේදීම උපරිම වර්ධනයක් යටතේය තමයි ඉරටට ඔන්නම් ලක්ෂණ මෙහම දක්වන්න පුළුවවා. පරලතවීම සමග සසන්සීගෘතාවාඩුවේෙන එනිසාම නිකුත්වීම අඩුවේනු ඒ සමගමසුසරින්ට සමාන්තරු දුන ක්‍රිය ාවක්තමයි එතලින් නිෂ්පාදනය අඩුවේනු ඉදීම අඩුව හන්න අඩුවන නතර වෙනවා ඇත්තරම ඉඩෙන්නේ නැහැ එනිසා ළමයි මේවා ගසේදීම ඉදිී නිලාගැනීම වැදගත් වෙන එතිකොට කාලේ සමක අපිට පොඩි ෆස්ථාරයක් මකින් දක්වන්න පුළුව මට ඇතන්ට එන්නොකමතිබුණෙමි. මේ අන්තඋපරිම නෝවන පළතුරගල ක්‍රාකාරිච්ය ගෑන. දළම එක්ෂයට කාලේ දැම්ම වෛයක් ෂේට අපි ප්‍රතික්‍රයා සීග්‍රතාව දැම්ම ඒම ධපුහම අපි ගත්තුෘත්තියම ළමයි මේ අන්ත උපරිම නෝවන පළතුරුමේ ගහේදීමම ඉදදාා නිලාගන්න කට්ටි මෙන මේ අවස්ථාව අපි නලීම කියලානම් කළොතු ළමයි මෙතතිල්දම ක්‍රමාණ ූලුවම කොද මේමයා කරන්නේ මේ අන්ත උපරරිවුව ඕනකක් පලතුරහිවත් ලයි මක් ්‍රක් ඕොන පලතුරු. ක්‍රමාණුකූලෝ මෙයාගේ සොසන සීග්‍රතාව ට මුදාහැරී ඉදීම් එතලින් මුදාහැරීම අඩුවේගෙන අඩුුවේගෙනය. නමුත් අපි කතාගලොත් හිීමම ළමයි අන්ත උපරරිම පලතුරු මේ ගුල්ලන්ගේ උපරිම සසන සීග්‍රතාවක් පවතින්නේ අස්න් නිලාගත්තට පස්ස. ෂ විපර්යාසයක් තක් වොල ක්ෂණික විදිනු. ඉතන පාට් සුතසීකතා වැඩි වෙලා එක්මට ඉතිෙනු. මෙ මේක අපිට අයෝදජනා කරදයකි

රමුටන් වගේ ඒවතමයි මේ කාණ්ඩයට යත්වෙන්නේ ඒනක් අප ුදැ අප ුතුර මුඋත්‍රේට ගයොත්තේ ඔබට පුලුවන්කමක්තිය නො අන්තෝපරිම නොවන කාණ්ඩය කියර දක්වල මේ ගොල්ලං සිදුවන මේ ක්‍රිය කාරරිත්‍රියත් දක්වල එතනින් පස්සේ මේ ලක්‍ෂණ ඉදිරිපත් කරන්නු වෙනවා. ඊලකට ඔබට ්‍රස්ථාර ඉදිරිපත්තරලා සංසන්ධනාත්මක අපට වැදගත්වෙන. අන්තඋපරිම නෝන පලතුරු සමඟ මෙතන්දි කතාරනො කරපු අන්තඋපරිම නෝන කට්ටයට මෙතිෙදි අපි වැඩි පැහැදිලි කිරීමක් කළ ේතු මොකද ඒක තමයි අපේ වීම සාතියෙන්න්නේෙ නිසාලමයි. බලන්න හිෙනං දරුවනේ ඊළක රචචනා ප්‍රශ්නය. කෘෂි භෝගවල පසු අස්තුනු හානියට බලපාන සාධක විස්තර කරන්න අපි ඉස්සරලම කියන්ට ඕන දේ තමයි මොනොවද මේ පසුුවස්සුනු හානි කියන්නේ කියලා ඒයට අපි කියන්ටඕ පසුවස් වුනු හානි වශයෙන් අපි දක්වන්නේ යම්බෝග කාස්වනු නෙලීම සිට පරිභෝජනය දක්වා විහැකි විවිධ යම්බෝගකස්වොන් නෙලීමේ පරිභෝතනය දක්වා වියහැකි වි ගුණාත්මක හා ප්‍රමාණාත්මක හානිවෙලට තමයි අපි පසුවස්තුනුහානි කිය. තැලමයි මේරත අපි විසර කරන්න ගිහාම පසුවස්සුනුහාහනිට බලපාන සාධක අපි ඉස්සල්ලම කියන්ට මෙහෙම පසුවස්තුනුහානි කියන්න මොනොවද කියලා. ඊලකට විස්තර කළ තුවෙනවා මොනොවාද බලපාන සාධක කියලා. මේ අරත්‍ය අපට කියන්න පුළුවන් පසුවස්සුනුහානියට බලපාන සාධක. සධන ආකාර දෙකට බිතරෝ එකකට කියනවා ලමයි පෙර අස්සුනු හානි නැත්තම් පෙර අස්සුනු සාධක පෙර අස්සුනු සාධක කියලා කියන්නේ යම් බෝගයක අස්සනු නෙලීමට පෙර බලපාන සාධක වෙනවා මෙන මේ අති හමුුවෙන්ද පුළුවන් රම ොසලකා වගා කරනවා. අපිට ඇත්තර මොහ පතුරක් නැ හර නිෂ්පාදනයකට යම්භෝගයක් වග කරනුට නොගල පෙන බෝගයක් වගා කරනු ක්කාල නොගල පිෙන ේදයක් වගා කරන. අප බලාාපොරත්තුව ව ලෝලු වශයෙන් ක්කල්ල ලඩම් අපට ගැලපින වර්ගයා කෙටප හදන්ඩ හෝ සෝ සඳන වර්ගගේ වගාකර හරයන්නේ නෑ දෙවනක තමයි මේ බෝගයේ වගාකරපුහම ළමයි අපි පිරිස්ට රූපන ද්‍රවිභාවිතා කරලාන්නේ පරතර පාලනයක් කරලනේ. ජල සම්පාධනය අයෝගයයි. ශාකවල පෝෂණය හිතකර පරිදි ලැබෙන්නේනේ. ශේෂ්‍රේදී වගාව ලක්වෙනෝ අයිත කර வල් பல ரோக பலிபூதஹானியட்டை வகாவலක්වෙவில்லை ද මෙතන දලසම්පාදනයහු දළ දළ සම්පාදන නිපාධනය කිරීම හු දළ හිගේ දක්වන්න බළුවන් අපිට අයිතකර වල් පැල රෝග පලිබූධහානයට වගාව ලක්වෙනෝ ඒ වගේ වගාව ශේෂත්‍රයේ තිබියදී අහිතකර පරිසර තත්ත්යන්ට ලක්වේෙනවා වගාව ශේෂ්‍රයේ තිබියදී හිත කර පරිසර තත්ත්වයට ලක්වෙනවා උදාහරණ පද සූරයා ලෝක මේමකින් ඔ ටක්කාලි වගේ ගෙඩිවර්ග පිච්චිලා යන්න පුුව වාශ්පි කරන හානිය ඇති වෙන්න පුළුව අපි කතා කළේ ළමයි පසුවස්සුනු හානිකිරී බලපාන පෙර අස්සුනු සාධක දිවන සාධක වර්ගයට අප කියනවා පසුවස්සුනු සාධක කියලා දෙැ මේ පසුවස්ස වනු තාක්ෂණයට තියනැත්තම්මි පසුවස්තුනු සාධකයට අපි කතා කරන්නේ යම් භෝගයක් අස්තුනු නෙලීමේ සිට පරභෝජනය දක්වා ක්‍රියාවන් වෙනවා ද මේසඳහා බලපාන සාධක අපට ප්‍රධාන ආකාර තුළකට බිදන්න පුළුවන් එකකට අපි කියනවා රි සාධක අනිට කියනවා කායික විද්‍යාත්මක සාධක අනි කියනවා ජයිව විද්‍යාත්මක සාධක මේ අරත අපිත් ගත්තොත්තිහෙම පාරිසරික සාධක වශයෙන් අපේ නිලාගත් අස්වන්න පාරිසරික සාධක වශයෙන් දක්වන්ඩ පුළුවන් අපට මේ නිලාගත් අස්ව නිලාගන්න ඉස්ස නිලාගත් අස්වෙන්න අහිතකර පරිසර තත්වයන්ට ලක්වෙන හ වර්ෂාපතනය මනත්ං උ්නත්වය මනත් ආලෝකය විශේෂ හාර්ද්‍රතාව න සාපේක් ෂාර්දතාව ගේ අස්න්න ලක්වෙන අහිතකර යාන්ත්‍රිකහනිවට තැලීම් පොඩිවීම පෙරලීම වට ලක් වෙන යාම්්‍රික හානියාදය මෙන්න මේවට අපි කියනවා අළමෝ පාරිසරික සාධක කියලා කියන්නේ පවතින අජයිව පරිසර තත්ත්මත් අස්ශ්‍රට ඇතිෙන්න්න පුළුවන් නිලාගත් අශ්‍රණට ඇතිෙන්න්න පුළුවන් අහිතකර තත්වය දෙවනික තමයි හකායික විද්‍යාත්මක සාධක අස්වන්නේ විවිධ කායික ක්‍රියාවන් මගින්තමයි සිද්ධ වෙන්න මේක ඒ අක්තමයි සොස්සනය සිද්ධ වෙනු. සංචිතහාර බිඳවැටනු විශ්ෂ සංයෝග හටගඩුව. ඒවගේ උත්වේදන සිද් වෙෙන්ඩ පුළුවන්. අ පවති පෙතමනය හානිවේගනය න එතකොටහි පවතින ප්‍රයෝජන අත්භාවය අඩුවනෝ ඒවගේ සමහර අස්සුනු කාලයේ ගත වෙනවත් එක්කම එයාගේ කින්දිි ප්‍රශ්ත්තිය හෙළයාම එතකොට අපිට ඒ කායක විද්‍යත්මකෝ ඉදි ප්‍රශ්ශත්තියේ හෙළගේ අස්සන්නක පවතින ඉච්චර ලොකු වැදගත්ක මක් නැහ ඒවගේ එතලීන් සංස්ලේෂණය වීම ඒවගේ තාප්‍රශ්නයක්ත මේ අආශචන කල් තබායි දෙනවා එකය අපි අපේක්ෂාක බද්ධනට කලින් ඉදෙනවා එතකොට අපිට මේ පවි්ි කරන්න. උදාහරණන කහිපයක් පෙන්නුම් කළේ කායක විද්‍යාත්මකෝ වන්න පුළුවන්දේවල් තුන්වෙනි එක තමයි පස්වස්තුනු සාධක යටති ජයිවසාධක. ළමයි ජයිවසාධක කියලා කියන්නේ පස්වස්තුනු හානියට බලපාන වි ජීවිීන්ගේ ක්‍රියාකාරිචත්‍රය මේ තවදුරට තාකාර දෙකට බිදැන්ඩ පුළුවන් එකකට කියනවා අපි පසු අස්සුනු රෝග කියලා අනිකට අපි කියනව පසු අස්තුනු පලිබෝධ කියලා මේ පස්වස් වන රෝග ගත්ත හම උදාහරණයක් තමයි ගාරණ කීපයක් අපි දක්කුුණ ඇන්තරක් නෝස් රෝග ඒමනත් ගීන්ස් පොට්ටෙවත් මුදු කුණුවීම ග මස්තක කුණ වීම් ක්‍රවරොට් පස් වස්තුන පලිබූධයටය දක්වන්න පුළුවවා බාණන්නි ගුල්ලා රනිල ගුල්ල වීපයා මේවාගේ උදරය හ. එ මේ විජරතමයි පසුවස්තුර රෝගහා පලිබෝධ පෙළගස්වලතිය. අපි මේ කතා කරමින් ඉන්නේ පසුවස් වනු තාක්ෂණයේ ප්‍ර්චනා ප්‍රශ්න වල පිළිතුරු සාකච්චාවයි අපි ඊළඟ පරිච්චේදීදී ඉතිරි ප්‍රශ්න වලට යොමෝ. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම ඩඩකේෂන් YouTubeු නාලිකව සස්ට්‍රයික් කරන්න ෙ चලේ ටකවෙන පාටම් මාලා තෙනගන්න බbaත්ने कोබල තියාගන්න අපි ලංකාවේ දරුවට නොমিम ග වන लोකম อน onlineाइ පාසල DPcation.